යි බෝහන් වාසනාවන් සුභ දවසක් වේවා. ලංකාවාසිී ලොවාසි ඔබ සියලුම දෙනට සුබ දවසක්වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ හදදිනු YouTube චනලේ ර බ ඔ හා සම්බන්ධ වන මා ජෝතිෂ විද්‍යාවිභූෂණ ජෝතිශවේදී ගයන් සනටත්තා රච්චි. ඔපබපට මහා සම්බන්ධීමේදී මාවිසින් ඔබට සපයාදින ලබන සේවාවන්න අතර ජෝතිශමය සේවාවන් වගේම අනිකුත් සේවාව නුත්තියනවා ජෝතිශය වසයෙන් ඔබට උත්පත්ති ජනුපත්‍ර සාදාදීම උපපති දරුවාට නාමාක්ෂර ලබා දීම එවගේම සුභමූර්ත සාදාදීම මංගල නැකැත් පත්‍රය සාදාදීම මල්ලරණැකැත් පත්‍රසාදාදීම එවගේ ඔබට අවශ්‍ය කරනාව විශ්මිත පලාපල කතනය මේ සියලුම ජෝතිශමය සේවාවන් ආවිසින් නිශ්්‍ර සිද්ධ කරනවා ඔබට අවශ්‍ය ෑ ලා තිරේ දශවන දුරකතනන්ගේටමස් පනිවිඩියක්කු වටත්සැ පණිවිඩක්ෙන් ඔබට මහා සම්බන්ධවීමට පුළුවන්. ඒවාගේ ඔබට ජෝතිශම පැත්තෙන් අවශ්‍ය ප්‍රතිකර්ම වලට ඒ අශ්‍යකන සියලුම දෙවරුත් මා විසින් නිශ සිද්ධ කරනවාඒසඳහා සෙත්කාවි රාචනාකිරීම සෙත්කාවි සාදා ගායනාකිරීම කටයුතු ඒවගේ දබෝධි පජාදිසියම පූජාමය දේවල්ද. ඒවගේ. අප විසින් සිද්ධකරගෙන යනවා විශේෂිත වූ යන්ත්‍රමාලාවක් අන්ත්‍ර පැලඳීම ඒවගේ මැනිිගල් පැලඳීම ආද ඒදවලොත් සිද්ද කරන ඔපට අවශ්‍ය සියලම ඒවගේ කාරයන් තයෙනවනන් මහා සම්බන්ධුවන්න පුළුවන් ඒ සසිල්ම දීවල් සඳහා ඔබට ජෝතශය වසෙන් ගැටල විසිඳ ගැනීම සඳහා. ඔබට තිරේ දිස්සන දුරකතනන්කට වටසැ් පනිඩෝ MS පනිඩියක් මෙ මහා සම්බන්ධීමට පුළුවන්. ඒවගේම ම මංලසේවයක් ආරම්භ කල තින ඔබ සඳහාම ඒ සඳහා ජෝතිශය වසයෙන් පූර්ණ පොරොන්දම් පරීක්ෂාවක් සිදු කරමින් සිද්ධ කරන ලද මංගල සේවයක් අප සතුතියනවා. ඔබට අවශ්‍ය ඕනෑයම් වෙලාවක එ සඳාත් සම්බන්ධවීමට පුළුවන් මහා සමග තිර තිස්සන දුරකතනාන් කිය තරමඟ. SMSස් පනිවඩියක්හ වර්සය පනිඩයක්කිවිීමින් ඔබට ඒ සදහත් මහා සම්බන්ධවීමට හැකි. දෙද සිදුනවර්ශයේ ජූලි මාසේදී මේශලක් නහිමියන් මේශරෙසින් නිපදුන ඔබට කෙසේ මේ මාසේ බලපාවිද්ධ කියලා අපි බලමු. මේශලැසින් නිපදුන ඔබට ජූලිමාසය තුළදී මේ දක්වා කාලසිමමායිද ඔබ රෝගී තත්ත්යකින් පෙලනා නම් එම රෝගී තත්ත්වය සූපත්භාවයට පත්වෙන කාලසීමාවක් වෙන. ඒවගේම සාමය සතුර වර්ධනය වෙන ඉතාමත්ම සතුු දායකව කටයුතු කරන කාලසීමාවක් වෙනවා. මේ ජූලිමාසේ මුල් කාලසීමාවත් තුළ. එවගේම ජූලි මාසේ අග කාලසීමට යද්දී තරමක් පරිසමෙන් කටයුතු කරන්න ඕන කාලසීමාවක් මේේෂ ලක්න හිමියන්ට තමන්ගේ කම් සැප පිළිබඳව අවහිර බාදා ගෙන දෙන කාල සීමාවක් වෙනවා. එවගේම සතුරු පේඩා වියවුල් වැනි දේවල් මතු වෙන්න පුළුවන් කාලසීමාවක් වෙනවා. ඒක හින්දා මෙම ජූලිමාසේ අග කාලසීමාවේදී. තරම පරිසං සහගතව කටයුතු කරන්න වෙනවා මේෂලග්න හිමියන් වන ඔබට දෙදා සිසදුනවර්ශෂයේ ජූලිමාසේද. අපි බලමු ෘෂභ ලගන හිමියන්ට කෙසේ බලපාවිද කියලා. උෂඹ ලග්න හිමියන්ට මේ මාසේ මුල් කාලසීමවෙදී. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි උදාවෙන්නේ. අනවශ්‍ය විහිරු නිසා ඇස් රතුව වෙන තත්වයන් ඇතිවෙන පුළුවන් කාලක් තරමන්දුරට. විහිල් සහලු දුකිරීමේදී තරමා පරි සංසාකතම කටයුතු කරන්න ඇස්රත්වී ැතිවෙන්න පුළුව. ඒවගේම යම් යම්දේ තමාතින් ගිලිහි ගිහිල්ලා බිම වැටිලා ුඩුවෙලා බින්දිිල කටල්ල බිදිල ගිහිල්ලා ඒවගේ දේල් අදීයට ගොදුරුවන්න පුලුවන් කාලසීමාවක් එ හින්දා. තමන් හැමතිම පරි සංසාකව කටයුතුවන්න ඕන කාලසීමාවක් තමයි උෂඹ ලක්න හිමියන්ට මේ ජුලි මාසේ මුල් කාල සීමාව. නමු ජුලිමාසේ අග කාලසීමාවට එද්දී. ප කටයුතු එහම ෂ්ට සිද්ධ කරන්න පින් කටයුතු කරන්න පෙළබෙනවා. ඔබ එවගේම ඔබ සියලම ප්‍රාථන ක්ිෂ සිද්ව වනවා පින් කට සිද් කිරමත් සමඟ ඔබගේ සියලුම් පාර්තන වංගේ සිද්දෙනවා මාසය අගභාගේ තාමත්ව සුපදාග තත්තයෙන් අත කරන්න පුළුවන් ෂබ රෙසින් නිපදදුන ඔබට මේ ජුලිමාසය තුළදී. දෙදා සෙසතුන ජුලි මාසය කෙේ බලපවිද මිතුුණ රැසින් නිපදන බ. ින රෙන් නිපතින බට පදංචෙන්නි මාස කෙටිකාලන ලැගුම් හල් එවගේම රැකී රක්ෂ අස්ථානවල ඒවගේම දින දෙකතුන ගත කරන වන්දනාගමන්නාදේදී. ඒවගේ දේවල්ලදී ගටලු කාරීතත්වයන් නි වගේම සතුරු පීඩාකාරීතත්වයා නිශ්පතු වෙන කාල සීමාවක් වෙනවා මිතුන රැසින් නිපදුන ඔබට මේ ජුලිමාසේ මුල් කාලසිමාාව තුළ. එවගේම උෂ්නාධික රෝගාබාද හිස බරගතයක් ශේෂ පීඩාවක් වගේ දෙයක් නිදි බරගතයක් වගේදයක් මතු කරන්න පුළුවන්. මේ කාලසිීමමාවේද මිනු රෙසින් නිපදන ඔබට. වගේ ඔබ මේ ජුරිමාසේ අවසාන කාලසීමාවට යද්දී ඔබගේ ජීවනය උෘත්තියේදී රැවටීම් වලට වංචාවකට වගේ ගොදුරුවන්න පුළුවන් කාලසීමමාවක් තරමාං පරිසංකාරීවස් පරිංකාරී සහගතව කටයුතු කරන්න. ඒවගේම මිල මුදල්ලාබ අහුල්ලා දමලා පාඩු පිට පාඩු ගෙන දෙෙන කාලසිීමමාවක් වෙනවා ඇහින්ද මිතුන රෙසින් නිපදන ඔබ. ජලිමාසේ තුළ තරමක් පරිස්සංකාරීව කටයුතු කාරණ කරන්න සිද්ධ වෙනවා. දෙදා සිස්සනේ ජූලිමාසේදී අපි බලමු කටක රෙසින් නිපදන ඔබට කෙසේ මේමාසයේ බලපාවිද කියලා. කෙසේ මේමාසය ඔබට කැරකවේද කියලා. කටක රෙසින් එපුදුන ඔබ ඥාතියෙක් මිත්‍රයෙක් සමඟ ආරවුල කතිකරගන්න කාලසීමමාවක් නෝ ඒකන්ද තමන්ගේ ඥාතතින් සහ මිතුරන් සම කටයුතුකිරීමේදී. පරිසන් සහගතුව කටයුතු කටයුතු කරන්න ඕන කාල සීමාවක් වෙනවා. ගේම තමන්ගගේ උසස්සීමට ඒවගේ විදේශගතීමට රැකියාවක් වෙනුවෙන් ඒ වගේ දේවල් වලත වැඩිපුර ගිනි පොලියක් දලා මුදල් ගන්න කාලයක් වගේ කාලසීමාවක් උදාාවෙනවා ඒ වගේ මෙහෙම මුදල් යොදෝන දේවල් තියෙනවාන මුල් යොදවල වැඩවැඩිපොලික් වැඩි පොලියක් අපේක්ෂයිෙන් මුදල් යොදවන එහෙම මුදල් ඒදෙව්වත් ඒත් ඒවගේ දේවල්ලුොත් අලාභ වගේ දේවල් තමයි. මුදල් හානි මුදල් නිෂ්පල හානි ගෙනදෙන කාල සීමාවක් වගේ තමයි පෙන්නුම් කරන්නේ මේ කාලසීමාව. ඒ වගේම තමන්ගේ ශීර්ෂය පිළිබඳ පරිසාකාරී වෙන්න ඕන ශීර්ෂය කැරිල්ලක් ශීර්ෂයට පහරක් වැදීමක් වගේම තමන්ගේ නොසැලකිල්ලෙන් ශීර්ෂය තුවාලවීමක් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.ඒ වගේ අනතුරදායක තත් ඇතිවෙන්න පුළුවන් තමන්ගේ ශීර්ෂය එම ත නරල්ල ප්‍රදේශයේ මෙව සිදදුුවවෙන්න පුළුවන් එහන්දා. පරිස්සං සාගතව කටයුතු කරන්න වෙනවාබ බෙල්ලෙන් ඉහල පේඩාවක් ගෙන දෙන්න පුළුවන් කාල සීමාවක් එහින්දා මේ කාල සිමාවිදී කටකලක් නැහිමියන් මෙ මාසේ කාල සිමවිදී තරමක් පරිස්සං සාගතව කටයුතු කරන්න ඕනි කියලා මම සඳහන් කරනවා. දෙදා සිතුන ජූලිමාසේදී අපි බලමු සිංහරැසින් නිපදුන ඔබට මෙ මාසය කෙසේ බලපාවිද කියලා. සිංහැසින් නිපුදුුණු ඔබ සතුට වී හැකි විධ විනෝධ චාරිකා සඳහා සම්බන්ධ වෙන කාලසීමාවක්යෙනවා මෙම කාලසීම මෙම මාසේ මුල් කාලසීමාව තුළදී. අපි සාමාන්‍යයෙන් කියනවා ගමි ගැමිවහරය කියනවා සවාරි ගානව කල. සවාරි ගැසීමේ වගේ කාලසීමාවක් තමයි සිංහ ලක්නැහිමියන්ට මේ මුල් කාලයේදී ඇතිවෙන්නේ මෙ මාසේද. ඒ වගේම කොතරම් අනවශ්‍යය කලා කවුර කිව්වත් කොහොම කිව්වත් මොනො දට කිව්වත් තමන්ගේ අලංකාරයටත් තමන්ගේ ප්‍රසිද්ධියයටත්. තමන් වෙහේසවාටයුතු කරනවා. තමන් කටයුතු මො කරන කාරය වනත් අ මොනදේ කිව්වත් තමන්ඒ කරනකාරය තමන්ගේ විදිහටම කරගෙන යනවා. එයි වගේම මේ මාසේදී අගභාගේ වනවිට සිංහලක්න සිංහයෙන් නිපදනු ඔබට තර රෝගාද තත්වයන් නැතිවවෙන්න පුළුවන් උන සංගතයක් වගේ පිත්කෝපයක් වගේ දේවල් වට ගොදුරුවන්න පුළුවන්. ඒවාගේම ඇසකට දතකට බෙල්ලෙන් හලා ඉද්‍රියකට අසම තුි සදායක පේඩනයක් ඇතිවෙන්න පුළුවන් රෝගතත්ත ඇතිවෙන්න පුළුවන් ජූලිමාසය අගභාගේද සිංහ රැසින් නිපදන ඔබට. ඇහන්ද තරමක් පරිස් සංකාරයව ගටයුතු කරන්න ඕන ඒ මාසේ අගභාගේදී. දෙදා සිසුනේ ජූලිමාසේදී අපිබලමු කණ්ඥාරැසින් නිපදුන ඔබට මේ මාසය කෙසේ බලපාවිද කියලා. කඥ්ඥාරැසින් නිපදුන ඔබ, නෑහිත මිතුරන් හා තමට උසස්සයිවලුන් හා සමග එවගේම උරෙන් උර ගැටිලා එක නෑහිත මිතුරන් තමන්ට වඩා උසස්ය සමඟ උරෙන් උර ගැටිලලා වැඩ කටිගුතු කරන පෙළබෙන උස ශාශ්‍රියකට පාත්‍ර වෙන කාලසීමාවක් තමයි මේ ඉන් කණ්්‍යාලක් නැහිමියන්ට මේ මා මාසය. ඒවගේම වැදගත් අයිවලුන්ගේ සැලකිල්ලට භාජනය වෙන කාලසීමාවක් වෙනවා. කණ්‍යාලගනැහිමි ඔබ මේ ජූලිමාසයේදී.යගේම තමංග අනුන්ගේ වස්තුවක් සුළු වශයෙන් හෝ ලැබීමක්වත් ඊට පසුබිම් සැලසීමක්වත් සිද්ධ වෙනවා මේ කාලසීමාවේද. ඒක පාරම්පරික දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ පාරම්පරික ඕවන දෙයක් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ මේ සඳහා උනන්දුුවවෙන්න ඕන උනන්දුනොත් තමන්ට ඒ වස්තුව ලබා ගැනීමේ හැකියාවතියෙනවා. කණ්්‍යා ලගනැහිමි ඔබට. ඒ වගේම, හිතමිත්‍රාදීන්ගේ විධ ආධාර පකාර ලබෙන කාලසීමාවක් වෙනවා මේ කන්්‍යයා ලග්න හිමියන්ට එන්දා මේ කාල සීමාව මේ මාසය කණ්්‍යයා ලක්නැහිමි බට ඉතාමත් සුබදායක මාසයක් කියලා කියන්න පුළුවන්. තුලා රෙසින් නිපදනු ඔබට මේ විදශිස්සන චූලි මාසය කෙසේ බලපාවිදි කියලා අපි බලමු. තුලා රෙසින් නිපදිච්ච ඔබ මේ මාසේදී දානමානදීමට පරිත්‍යාගයක් සිදුකිරීමට සැලසුම් කරලා තිබුණත්. කල්පනා කර තිබුණත් අදින් හිතට හිතාගෙන හිටියත්. මොනයම් හෝ කුමන හෝ මොනයම් හෝ ක්‍රමයකින් හේතුවක් ස්මතු වෙලා ඒ කල්යාමකට හෙමනත් නමැත්වීමකට වගේ දකට කාලය තඒ නවත්වන්න වගේ සිද්ධ වෙනවා. ඒඇන්නේ තමන් දානයක් දෙන්න පරිත්‍යය කරන්න සිද්ධ කරන්න හිතාගෙන හිටියට ඒක බාධාවල්ඇතු වෙලා ඒ එක නවත්තන හමනත්තන් කල්දානාව ඒ වගේ කාලසීමවක් තමයි. ල ක් මියන්ට. එ වගේ තමන්ගේ සහෝදර සහෝදරියන්ට යම් ගැටලුකාරි ගැටලුවක්ඒගේ රෝග පේඩාවක් මතු වෙන්න පුළුවන් පසුල්ුවක් නිර්මාණ වෙනවා. ඒ තමන්ගේ සහෝදර සෞදරියන්ට එහම ඒ රෝගාබාද ගැටලුකාරි තත් ඇතිවන්නන්නේ ඒ ඔවුගේ ක්‍රියාකාරකම් හින්දමයි. එහෙම ඔවුන්ගේ ක්‍රියාකාරකම් හින්ද ඇතිවන ඒ රෝගාබාද තත්ත්යන් ඇතිවෙනවා තන්ගේ සහෝදර සහෝදරියන්ට. ඒගේ තමන් රැකී රක්ෂාවක් තනතුනත් තානාන්තරයක් හා සම්බන්ධයෙන් කැඳීමක් සම්මුක පරීක්ෂණයක් ආදයකට මුහුණදීමක් සිද්ධ වෙනවා ඒ කියන්නේ තුළ ලක්නහිමියන්ට මේ ජූලිමාසේ අවසාන කාලසීමාවීදී. මේ කාලසීමාව තුළදී අවසාන කාලසීමාව තුළදී යම්කිසි සුබදාය තත්වයක් තිනෙන. වගේ මුල්ලෙල්ලා බෙහම පෙන්නුම් කනවා. ඔබට මූලිශක්තියීම විහලටම යන්න පුළුවන් කාලසීමාවක් වෙනවා මේ. ජූලි මාසේ අගබාගේදී තුලා ලක්න හිමියන්ට දෙදදාස් සිස්තතුන ජූලිමාසේද ෘශ්චි රැසින් නිපදුන ඔබට කෙසේ බලපාවිදි කියලා අපි බලමු. රෘස්්චික රැසින් ඉපදුන ඔබ දෙදා සිසතුනේ ජූලි මාසය මෙන්න මේ විතිට ගත කරන්න පුළුවන්. දුරදික හිතල නොබලා අවධානම් පිළිබඳව මතකයක් එහෙම තියාගැන නැතුව. නීතිය ගැන ඒ එතරම්ම හිතන්නේ පතන්නේ නැතුව කටයුතු කරන කාලසීමාවක් නීති විරෝධී කටයුතුවල එහෙම නිරත වෙන්න පුළුවන් කාලසීමාවක්. ආහම්බෙන්ම වගේ ඇවිල්ල තියෙනවා එක හින්දා තරමක් තමන් කරන කාර්යන්වලදී තරමක් පරිසංසාගතුව කටයුතු කරන්න නීතිවිරෝධී කටයතුලට එළඹන්න එපා. ඒවගේ එක තමයි දෙන්න තියෙන උපදේශය ඒවගේම නීතිවිරෝධී කටයුත්ත කටයුතු කරන කෙනෙකුට උනත් උදවඋපදව් කරන්න හිතන කාලසීමක් වෙනවා යහින්දා. එහම බොහෝම පරිසම් කටයුතු කරන්න ඕන කාලසීමාවක් මේ උච්චි කලාගැනීමන්ට ජූලි මාසේදී. ඒවගේම මෙ කාලසිමාවේදී තමන්ගේ පවුලේ එමන තන් ඇසුරු කරන්න වූ වැඩිහිටියපුගේ වැඩිහිටයකුගේ තත්වයක් නිසා බලාපොරොත්තු රහිතව තමන්ට විය පැහැතමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ වියජම් පැත්ත තරමක් වැඩිවෙනමයිඉ කියල සමයි එකෙන් කියන්නේ. ඒවගේම තමන්ට සද්දාා භක්ති අඩනත් වන්දනාගම වන්දනාමාන කිරීමේ ගමනක් බිමනක් අවස්ථාවක් වගේ ඒවගේ දෙකට පසුබිමක් සහභාගවීමක් සැලසුමක් ඇතිවෙන්න පුළුවන් කාලසීමාවක් කහම්බෙන්වාගේ සිද්ධ වෙනවා. එහින්දා උච්චික ලක්න හිමියන්ට ඔය විදිරිසමයි ජූලි මාසය පලාපලය. දෙදා සිස්තන ජූලිමාසේදී අපි බලමු දනු රැසින් නිපදන ඔබට මේ මාසය කෙසේ බලපාවිද කියලා. දනු රැසින් නිපදන ඔබ දරුවන් සිටින කෙනෙක් නම් ඒ දරුවන්ටද එමතන් සිසු සිද්නෙනෙක් නම් ගෙන ඔ ගරුවරෙක් නම් සිසුන් සිදන්න කෙනෙක්නම්ඒ සුන්ටද විධ කරදර බාධාවන්ට ගොදුරුවීමේ තත්ත්වයක් උදා වෙනවා. එවගේම සතුරාන් ඊර්ෂ්‍යාකාරයන් කරනු ලබන්නව දෙස්දේවල් තැබීමේ ඇස්සහ කටුහවාගේ දේවල් දෙස්දෙවල් ැබී මාධියෙහි පිඩාවන්ට ගොදුරුවෙන්න පුුවන් කාලසීම පරිසංසාකතුව කටයුතු කරන්න. එවගේම ගමන් විවන් වලද අර පරිස්සම නැතිීම නිසා හදිසි අනතුරුවාදයට ඉඩ තියෙනවා එහින්දා ගමන් බිමන් ගමනක් බිමනක් යක්ද්දී පරිස්සමින් අර පරිසම පරිසමට යන්න පුරුදු වෙන්න. ඒවගේ දුරබැහර ඥාතයෙන් පිළිබඳව අසතුටු දායක ආරංචි එන්න පුළුවන්. මේ මාසයේදී දනුලක්්න හිමියන් තරමක්රට පරිසංසාකව කටයුතු කරන්න ඕන කාලසීමමාවක් ඉහිදා දනුලක්්නහිමිතා පරිස්සමි කාලය ගත කරන්න මේ ජූලි මාසයේදී. දෙදා ශසසනේ ජූලි මාසේදී අපි බලමු මකර ලක්න හිමියන්ට ඔබබට මකර ලක්නහිමියන් වන ඔබට මේ මාසය කෙසේ බලපාවිද කියලා. මේ දක්වා මකරලක්න හිමියන්ට යම් අසනීපයක් ්‍රරෝගාභාධයක් වගේ දෙයක් තිබුණනං ඒ සුව කරගන්න බේතෙත් ගන්න යම්කිසි බේත්තේත් ගන්න ස්ථාන ඒ සපයාගන්න පුළුවන් ත්යකට පත් වෙනවා. එකන්නේ තමන්ගේ බේතෙත් ගැනීමේ මාර්ගය සකස් කරල දෙෙනවා. ජූලිමාසේදී මුල් කාලසිමා දමේ මකරලක්න හිමියන්ට. ඒවගේම ඥාතීන් හිතමිතුරන් තමන්ම සොයාගෙනනු ලබන්න වූ කාලසිීමාවක් වෙනවා. නහිද ගොඩක් ඥාජි සම්බන්ධකන් ඇතුවන්න පුළුවන් කාලසීමමාවක්. ඒවගේම ඒ මුල් කාලයේේදී මකරලක් නෙහිමියන්ට එසේ ඉතාමත්ම හොඳ කාලසීමාවක් ගතවුවත්. මකර ලක්න හිමියන්ට මේ මාස ජූලි මාසේ අවසාන කාල සීමාවේදී. ඇස්වහාදෝසයකට කටවා දෝසයකට ලක්වෙන්න පුළුවන්. එවගේම තමන් නිර්්දෝසයව කටයුතු නොකළවත් රහස් සතුරකු මතුවෙලා, රහසිකතවසාහපකිරීම් සිද්ධ කරන්න පුළුවන් කාලයක් වෙනවා. එහින්දා මකර ලක්නහිමියන් මෙ මාසේ අවසාන කාලයේේදී ගතකරද්දී ත පරිසන් සහකතව කටයුතු කරන්න සිද්ධ වෙනවා. දෙදා ශවිසිදුන ජූලිමාසය කුම්ඹ රැසෙන් නිපදුන ඔබට කෙසේද කියෙල් අපි බලමු. කුම්බ රැසින් නිපදුණන ඔබට අගෞරවයක් සිදුවීමට කටකතාවක් එවගේ කේලමක් ඇතිවෙලා තමන්ගේ කීර්ති නාමයට හානියක් ඇතිවෙන්න පුලුවන් කීති නාමට හානියක් ගෙන දෙන්න පුලුවන් සිදුවීමට මුණ දෙදන්න වෙනවා. කුම්බ ලගන හිමියන්ට මේ කාලසීමාව තුළ ජූලිමාසේදී මුල් කාලසීමාව තුළ ජූලිමාසේදී වගේ මුල් කාලසිීමමාව තවත් විශාල බලාපොත්තුකකිෙන තමන් යනයින්න ගමනක් බිමක් පිළිබඳ බලාපොරොත්තු කඩ වෙලා ප්‍රතිඵල රහිත කාලසීමාවක් වෙන. කියැන ුලිමසේ මුල් ලසීමම, කුම්ඹ ලක්න හිමියන්ට තරමක් අහිත කර කාල වකවානුවක් වගේ පේනවා. එවගේම කුම්ඹ ලක්්නහිමියන් තමන් ජලිමාසේ අවසාන කාල සීමාවට එද්දි. ප්‍රියසාදාාධයට සහභාගි වෙනවා. එඒගේ තමන්ගේ ගෘහේදේවගේ දේවල් පවත්තාගන්න හැකියාව පවදිනවා. මේමගේ ඉතාමත්ම හොඳ කාලසිමාවට එනවා කුම් ලක්න හිමියන් මේ ජුලි මාසය අවසානයේද. එවගේම තමන් රැකියාව කරන නිස්ථානය ප්‍රධානීන්ගේ. මෙන්ම රාජ්‍ය ප්‍රධානීන්ගේ විද ගෞරව ලබාගන්න පුළුවන් කාලසිමාවක් වෙනවා මේ කුම්බ රැසින් නිපදුන ඔබට මේ ජූලි මාසේ අවසාන කාසිීමවාාවවිදදි. විදාශසන ජුිමාසේද අපි ලමු මීන රසින් නිපදදුන බට මේ මාසය කෙසේ බලපාවිද කියලා. මීන ලගන හිමියන්ට. රදිර දෝස ගෙන දෙෙන කාලසීමාවක් වෙනවා. මේ ජූලි මාසය. ඉවගේම ලේනා හර අමතුළලුත්ත වෙලා රුදිර ගරණයක් සිදුවෙන්න පුළුවන් කාලසීමාවක් වෙනවා. එහින්දා පරිසංසාගතුව කටයුතු කරන්න ඕන රෝගාබාදධ සම්බන්ධයෙන් මේ මීන ලග්න හිමියන් මේ ජූලි මාසේද. එවගේම තමන් ඉදිරිපත්වන තරගයකින් විභාගයකින් බලාපොරොත් වෙන. උපරිම ප්‍රතිඵලය අවුම වෙන්න පුළුවන් හහින්ද මන ලගන හිමියන්. ධරමත්වට පරිසන් සහගතව කටයුතු කරන්න ඒන විභාගවලට තරංගවලට මුූන්ද දෙමනි තමත් පරිසම හදාමත්ම හොඳම හොඳට මුලේ බේසවලටයුතු කරන්න තමක් බලාපොරොත් ෙහන් ප්‍රතිපඵල ලබා ගන කටිතු කරන්න ඒ අවම වෙන්න පුළුවන් කාලසසිීමාවක් තමයි මේ කාලසීමාව ඒගේම තමන්ගේ ශක්තියට වඩා ඉහළ බලයක් පෙන්වන්නග හිල්ලා කිසි අම්මු පරාජකට පත්වෙෙන්න්න පුළුවන් කාලසිමාවක් තමයි මීන ලක්නහිමියන්ට ඒ දම මේ කාල සීමවිදී මීන ලක්න හිමියන් තර්මාක් පරිසංසාකතව විමාසය කත කරන්නේ එක පැහැදිලිව කියනවා. දෙදා සිසසනයේ ජුලි මාසේ ලග්නපලාපලේ විදිට පොදු ලග්න පලාාපලයක් විදිට ගෙනවා බොහෝ දෙනාට පින් පව හොඳ නරක අතරේ දෝල්නය වෙම ලගන්න දොල් හට විදියට පලාාපලය ගෙනාව තමන් කරපු පින් පව්වනුව තමයි ඒ ලක්න පලාාපලේ ඒ විදිට සිද්ධ වෙන්නේ එතකොට මෙම උද පලාාපලයක් ලක්න දුළ හට ගෙනනවත්. ඔබට පෞද්ජලිකව ජන්මපත්‍රයක් හිමිවලා තින උපත්තියේද.ඒ ජන්න්නපත්‍රය අනුව තමන්ට හිමිවන දසා නුදසසා අනුව තමන්ට හිමුවන හොඳ නරක ක්‍රියාත්මක වෙනවා පල පම් පව් ක්‍රියාත්මක වෙනවා. එහම තමට පෞද්ගලිකව යෝතසය ගැටලුවක් පවතිනවනක් මාහා සබන්ධ වන්න පුුවන් තිර දිස්සන දුරකතනාන්ගේෙට එස්මස් පණඩියක් හෙමත්තන් රස පයක්ක් මස තැබීමෙන් ඔබට මහා සම්බන්ධවෙන්න පුළුවන් මෙහෙම ඔබට්‍ය අවශ්‍ය ජෝතිශමය කාරණාවක් තියනවනං මහා සම්බන්ධන්න පුළුවන්. හිට අතිරේකව වෙන සේවාවන් මාවිසින් සිද්ධ කරනවා එහෙම අවශ්‍ය කරන ඕනෑම සේවාක් සඳහා තමන්ට තිරේ දිස්සන දුරකතනන්ගේයට SMS පණවිඩියක් එමත වර්සය පණඩක් තැබීම තුළින් තමන්ගේ උමනාව සඳහන් කරලා තැබීම තුළින් මන්ට උමනා කාරෂ්ටි්දකරගන්න පුළුවන්. ලංකාවාසී ලොවවාසී ඔබ සියලම දෙනාට දෙදා සිිස්තින ජෝලිමාසය සුබම ස වාසනාවන්ත මාසයක් වේවායි ප්‍රාර්ථනා කරමවා.